මෙවනට සියලු වාර්තා අබිඳදමුවෙන් සියලු රේටිංස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. බොහෝ කලකට පසු ඇමති කෙනෙකු ඇත්ත කියනව ඇහුණා. ඒ ආචාර්ය බන්දුල ගුණවර්ධන. ඔහු කිව් ප්‍රකාශයකින් අද ටෙලිවැකිය ආරම්භ කරනවා. මොකද අපේ මට්ටමේ අපේ දැනුමානුව අපේ මොලේ තියෙන ප්‍රමාණයට මේ ගැටලුව ජාතික ව්‍යසනේ විසඳන්න බෑ. ඒ නිසා තමයි අපි ජාත්‍යන්තරව කැඳවලා ප්‍රංශේ ලසාඩ් සමාගමට කියලා තියෙන්නේ මේ අර්බුදයෙන් විසඳෙන්න වැඩපිළිවෙලක් සකස් කරලා දෙන්න කියලා. මේ තියෙන නීති ගැටලු විසඳගන්න ජාත්‍යන්තරයට අපි කියලා ක්ලිෆඩ් හාන්ස් කියන සමාගම අරන් තියෙන්නේ. දැන් තේරෙනවනේ නේද? පමා වෙලා හරි ඔය ටිකිරි මොලේ පෑදුන එක වැදගත්. මොකක්ද මේ කියපු කතාව? කතාව සරලයි. හැබැයි ගහපු ගේම් නම් පුදුමයි නේද? මේක ලස්සන සුන්දර රටක්. ස්වභාවික විපත් නැති රටක්. ගිනි කඳු පුපුරන්නේ නැති රටක්. දියවෙන්න අයිස් කඳු නැති රටක්. භූමිකම්පා නැති රටක්. මෑත ඉතිහාසයේ වූ ලොකුම ස්වභාවික විපත සුනාමිය. සුනාමියත් සමහරුන්ට ස්විප් එකක් ලොතරැයියක් ඇදුනා වගේ වුණා නේද? සුනාමියට වෙරලාශිත පැල්පත් විනාශ වෙද්දි 30-40,000 මිනිස්සුන්ගේ ජීවිත මහමුදට බිලි වෙද්දි රාජපක්ෂලට නම් හෙල්පින් හම්බන්තොට නිධානය පාල වුණා. මතකනේ නේද? ඒ නිධානය ගැන අපි නෙමෙයි කිව්වේ. හොඳේ මහින්ද රාජපක්ෂලගේ අතිජාත හිතවතා වූ එදා හිටපු අගවිනිසුරු සරත් එන්ද සිල්වා තමයි ඒ ගැන කතා කළේ. දැන් ඒ හැරුණුකොට අපට ස්වභාවික විපත් ඇත්තෙම නැති තරම් නේද? ලෝකයේ අනිත් රටවල් හා සසඳද්දී අප ස්වභාවික විපත් අතින් පුදුම වාසනාවන්ත රටක්. ගහකොළ, සතා සිව්පාව, දිය ඇලි, ගංගා ඇලදොල, වියලි ලී දණ්ඩක් ඇන්නත් පැලවෙන පොළොව. එහෙමනම් මෙහෙම රටක් බංකොලොත්තුනේ ඇයි? විනාශ වුණේ කොහොමද? ආන් එතන තමයි ආචාර්ය බන්දුල ගුණවර්ධන ලගේ ටිකිරි මොලේ මග හරින මග හැරිය ප්‍රශ්නය. රට විනාශ කළේ එයාලගේ පැලැන්තිය. ඔව්, දේශපාලන පැලැන්තිය. රට බංකොලොත් කරපු විදිහ ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ පරම්පරාව දන්නේ නැහැ කිව්වොත් ඒක පුදුමයි. දැන් මේකෙන් අදහස් වෙන්නේ නැහැ රට බංකොලොත් කළේ ආචාර්ය බන්දුල ගුණවර්ධන කියලා. නමුත් ඔහුත් එක් කොටස් කරුවෙක්. විශේෂයෙන් මේ රට ප්‍රතිලාභ නැති මහා නායකන්දක හිරකලේ රාජපක්ෂලා. මෑත ඉතිහාසයේ දූෂිතම ගණදෙනු කිහිපයක් විතරක් මතක් කරමුද? මේ තමයි රටේ ධනය විනාශ වූ අවස්ථා. එනිසා තමයි අද ලෝකේ පුරා සිංගමන් යදින රටක් බිහි වෙලා තියෙන්නේ. එනිසා තමයි ආචාර්ය බන්දුල කියන විදිහට අද මේ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩගන්න පිටරට විශේෂඥ සමාගමකට රට බාර දෙන්න වෙලා තියෙන්නේ. ප්‍රශ්නය බාර දෙන්න වෙලා තියෙන්නේ. ප්‍රශ්නය හැදුවේ අපේ උන්දලා. හොරකම් කළේ මේ දේශපාලන නඩය. අන්තිමට හදපු නායකන්දෙන් ගොඩ එන්නේ කොහොමද කියලා උත්තර හොයන්න විදේශ සමාගමකට ප්‍රශ්නය බාර දෙනවා. මරු නේද? හොරු හොරකම් කරලා හොරා අරගෙන ගිහිල්ලා හිස්ගේ බාර දෙනවා වෙන කට්ටියකට. අනේ මේ ගේ ආයේ පුරවන්න ඕනේ. මේකේ තිබුණු ලීබඩු විදුලි උපකරණ එහෙම කවුද අරන් ගිහිල්ලා මොකද උනේ දන්නේ නැහැ. අනේ ඒක උනේ කොහොමද කියලා පුළුවන් නම් අපට කියලා දෙන්නකෝ කියලා ඔන්න විදේශ සමාගමට බාර දෙනවා නේද? අර ටිකිරි මොලවලට මේ ලංකාව යලි ගොඩ ගන්න තරම් දැනුමක් නැහැ කියන එක දැන්වත් තේරෙනවද? ඔය තාමත් දෙපැත්ත තුන් පැත්ත බෙදිලා කෑ ගහන වහල්ලු තේරුම් ගන්න ඕනේ. මේ අයට දැන් මේ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ගන්න ඒ අය ගාව උපදෙස් නැහැ. ඒ අය ගාව එකට විසඳුම් නැහැ. ඒකයි අර ජාත්‍යන්තර විශේෂඥ උපදෙස් හොයන්නේ. ඔන්න ඒක තමයි ඇත්ත නේද? ඒකට තව එක උදාහරණයක් දෙන්නම්කො. මේ ශ්‍රී ලංකාව කියන මේ සුන්දර ගේ බින්දේ මේ දේශපාලන නඩේ කියන එක හොඳට තේරුම් අරගන්නකො. ඒක මතක තියාගන්න උදාහරණයක් දෙන්නම්. මේ ඉතාම ජනප්‍රිය වංචා දෙකක්. මහ බැංකු වංචාව රුපියල් කෝටි 1500යි. ඊළඟට සීනිබදු වංචාව ගෝඨාභය රාජපක්ෂලගේ රුපියල් කෝටි 1600යි. මේ ඉතාම ජනප්‍රිය වංචා දෙකක් පමණයි. හොඳේ ඊළඟට අරන් බලමු නිෂ්කාරණ ණයවලින් හදපු ව්‍යාපෘති. නිෂ්කාරණ ව්‍යාපෘති වලින් එකම එක ව්‍යාපෘතියක් විතරක් උදාහරණයට ගන්නම්කො. නෙළුම් කුළුණ බලන්නකෝ. ඔය දැන් තවුතිසා දිව්‍ය ලෝකේ පේනවා කියන තැන නේද? සම්පූර්ණ වියදම ඩොලර් මිලියන 104.3යි. හොඳට අහගන්න, ඩොලර් මිලියන 104.3. මේක රුපියල් වලට ගත්තාම විශාල බිඳු තොගයක් එන්නේ. ඒ නිසා රුපියල් වලින් නැතුව මේ ඩොලර් මිලියන 104ෙන්ම යමු. මේකෙන් නෙළුම් කුළුණ වෙනුවට කරන්න තිබුණු වැඩ මොනවද කියලා නිකන් දල වශයෙන් එකක් දෙකක් කියන්නද? ඔය නෙළුම් කුළුණ හදපු වෙලාවේ
අංග සම්පූර්ණ විශ්වවිද්‍යාල දෙකක් හදන්න තිබුණා. ඔව් මේ රටට ජාත්‍යන්තරයේ සිසුනුත් ගෙන්න ගන්න පුළුවන් අපේ සිසුන්ටත් අධ්‍යාපනය දෙන්න පුළුවන් දහ දහකට විතර ඉඩ ඇති හොඳ විශ්වවිද්‍යාල දෙකක් හදාගන්න තිබුණා. අපේ රටේ ඔය බිඳ වැටලා තියෙන බිඳ වැටමින් තිබෙන දිවර කර්මාන්තයේ තියෙනවනේ නේද? ආන් ඕකට බහුදින යාත්‍රා ඈ නිකම් බෝට්ටු නෙමෙයි ගැඹුරු මුහුදේ ගිහිල්ලා මාස ගාණක් ඉඳලා බහුදින යාත්‍රා මාළු අල්ලගෙන ඉන්න බහුදින යාත්‍රා 3-4000 කරන් දෙන්න තිබුණා. තව තියෙනවා මේ කුල්ලට නැගලා තවතිසාව බලන වෙලේ රටේ නිෂ්පාදන ආර්ථිකයට දායක කරගත්තනම් අද බොහෝ දේ කරන්නට තිබුණා. එහෙම කලේ නැහැනේ නේද? දැන් මේ රට බංකොලොත්තුණු ප්‍රධාන හේතු දූෂණයේ හොරකම වංචාව වගේම ඒ සඳහා ආරම්භ වූ නිෂ්ප්‍රයෝජන ව්‍යාපෘති හේතු වී ඇති බව අද සක්සුදක්සේ පැහැදිලි. මේ ව්‍යාපෘති අපට නිෂ්ප්‍රයෝජන වුණාට ඒවට අනුමැතිය දීපු 15-20-25 කොමිස් ගහපු අයට නම් මේවා ඉතාම ප්‍රයෝජනවත් ව්‍යාපෘතිම වුණා. මේවා හදනකොට මේවට අත ඔසවපු ආචාර්ය බන්දුලල වගේ අය අද කියනවා දැන් අපේ මොලයට මේවට උත්තර හොයන්න අමාරුයිලු. ඒකයිලු අපට ජාත්‍යන්තර උපදේශක සේවා ලබා ගන්න වුණේ කියලා. ඉතින් අපට නම් කියන්න ඇත්තේ අදත් හෙටත් අනිද්දටත් අනාගතේ ඕනම දවසක මේ දේශපාලන නඩය දන්නෙම මේ රට බංකොලොත් කරන්න හූරගෙන කන්න විතරමයි කියලයි. කිසිම දවසක මෙවැනි දේශපාලන නඩයකින් මේ රට සංවර්ධනයේ වේවි කියන හීනේ නම් දකින්න එපා කියලා අපි බය නැතුව අද ටෙලිවැකියෙන් මතක් කරනවා. අද ලංකාව කියන මාතාව තම දරුවට කිරි ටික දෙන්නට බැරිව වියලි දෙතන එක්ක කඳුළු සලද්දී මේ දේශපාලන නඩය එයම්මගේ එක පැත්තකින් රුධිරය උරා බොමින් සිටින බව අද ටෙලිවැකිය අවසන් කරමින් ලියා තබනවා.